මම නීතිඥ ශානිකා සිල්වා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කම්පි සමාජික ආයතන ඉදිරියේ වැඩ කරනවා. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳලම මේ වෙනකොට අවස්ථා ගණනාවකදී උත්සාහ කරා ජනතාවගේ අදහස් ප්‍රකාශනයට තියෙන අයිතිය උල්ලංඝනය කරන්න ඒ විතරක් නෙමෙයි තමන් පිළිබඳ ඇත්ත චිත්‍රය ජනතාව වෙතට ගෙන යන මාධ්‍යන්ට විවිධ වාරණයන් යොදන්න. ඒකේ එක් අවස්ථාවක් තමයි අපි දැක්ක පහුගිය දවස්වල ගෙන ආපු ATA එහෙම නැත්නම් පනත් කෙටුම්පත් එහෙම නැත්නම් ප්‍රතිචස්ස විරෝධී පනත් කෙටුම්පත්. ඒතර මේ පනත් කෙටුම්පත් හරහා ආණ්ඩුව පළවෙනි වතාවට මාධ්‍ය පවා, ඒ කියන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ එහෙම නැත්නම් ඒ මාධ්‍ය පවා මේ පනත් කෙටුම්පත් ඇතුළට ගෙනලා උත්සාහ කරේ ත්‍රස්ස විරෝධී පනත් හරහා මාධ්‍ය මර්ධනයට ලක් කරන්න. ඒතර ATA පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝගයක් නිකුත් කරනවා. ඒ පනත් කෙටුම්පතේ තියෙන බොහොමයක් වගන්ති ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හිම නැත්තම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සමග ගැටෙනවා. ඒක නිසා ඒක සම්මත කරගන්න නම් එතැන් වගන්ති සම්මත කරගන්න ජනමත විචාරණයක් ඕන නැත්තම් පාර්ලිමේන්තුවෙන් 3/2 අවශ්‍යයි කියලා. ඒතර ඒකෙන් පස්සේ ආණ්ඩුව අද ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ මාධ්‍යයට තොරතුරු වාර්තා කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න ගේන් හදන අලුත්ම උපක්‍රමය තමයි මෙන්න මේ කියන විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත. මේ සඳහා මේ වෙනකොට ආණ්ඩුව කැබිනට් අනුකමිටුවක් පත් කරලා තියෙනවා. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ මාධ්‍ය ඇමති කෙහෙලිය රම්බුක්වැල්ලත් තවත් කීප දෙනෙක් මේ කමිටුවේ සමාජිකයන් විදිහට වැඩ කරනවා. මේ වෙනකොට මේ පනත් කෙටුම්පතේ මූලික ලියවිල්ල අපිට ලැබිලා තියෙනවා. මේ මේක තවම මේ කෙටුම්පත සම්පූර්ණ කරලා නැති වුණත් මේ කෙටුම්පත දිහා බැලූ බැල්මටම අපිට තේරෙනවා ගොනා හැරෙන්නේ කොහෙටද කියලා. අපි දන්නවා අපි මේ මේ ඉන්නේ තොරතුරු සහ දත්ත මත පදනම් වෙලා ලෝකේ බොහෝ දේ තීරණය වෙන කාල සීමාවක. ඒතට ඒක නිසා තොරතුරු සහ දත්ත කියන්නේ ජනතාවගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකයේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදී නියාමක බලවේගයක් විදිහටත් මෙන්න මේ මාධ්‍ය කියන එක පිළි අරගෙන තියෙනවා. ඒක නිසා තමයි මේ සම්බන්ධ විශේෂඥයන් මාධ්‍ය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සිවවන කුලන විදිහට අර්ථ නිරූපණය කරන්නේ. එතකොට එහෙම ජනතාවට තම රටේ සිද්ධ වෙන ලෝක සිද්ධ වෙන දේවල් පිළිබඳ ඇත්ත වසන් කරන්න ඇයි ආණ්ඩු උත්සාහ කරන්න කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ තමයි තමන් ගමන් කරමින් සිටින ඒකාධිපති ඒ වගේම ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයේ ජනතාවගෙන් වසන් කරන්න ලෝකයෙන් වසන් කරන්න තමයි මේ උත්සාහ ගනිමින් ඉන්නේ. දැන් මේ පනත් කෙටුම්පතේ සාන්නිත්‍ය දිහා බැලුවාට පස්සේ තාමත්ම පැහැදිලි මේ උත්සාහ කරමින් ඉන්නේ තමන්ගේ පාලනයට නතු කරගන්න බැරුව තියෙන තමන්ට ඕන විදියට හසුරවන්න බැරි මාධ්‍යයන් තමන්ට ඕන විදියට හසුරවන්න තමන්ට ඕන විදියට නියාමනය කරගන්න ගන්න උපක්‍රමයක් තමයි කියලා. විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පතට අනුව මේක සාන්නිත්‍ය බැලුවාට පස්සේ තේනවා මේ කොයිතරම්නම් මේ ආණ්ඩුව මාධ්‍ය හසුරවන්න උත්සාහ කරමින් ඉන්නවද කියලා. මොකද මේ පනත් කෙටුම් පත්‍ර අනුව මේකේ මූලික ව්‍යුහය වෙන්නේ කොමිෂන් සභාවක්. මේ කොමිෂන් සභාවේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගෙන් 2 දෙනෙක් තමන්ගේ තනතුරු වල නිල බලෙන් පත් වෙනවා. ඒ තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරය, ඒ වගේම විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ලා. මීට අමතරව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරන තව සමාජිකයන් 3 දෙනෙක්ගෙන් තමයි මේ කියන කොමිෂන් සභාව සම්මත සංයුක්ත වෙන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා මේ කියන කොමිෂන් සභාව කිසිසේත්ම අර අනිත් කොමිෂන් සභාවගේ අඩුතරමේ නමටවත් ස්වාධීන නොවන සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ කැමැත්ත මත පත්වන ආණ්ඩුවේ අවශ්‍යතාවයේ අනුව ක්‍රියාත්මක වෙන කොමිෂන් සභාවක් එවැනි සමාජිකයන්ගින් පිරිසකෙන් තමයි මේක සංයුක්ත වෙන්නේ කියලා. අනිත් එක තමයි මේ පනත් කෙටුම්පතට අනුව මේ කියන කොමිෂන් සභාවට निर्देश निकुत करान मार्गोपदेश निकुत करान उपदेश देन बलय तीन विषयभार अमात्यवरयाट अमात्यवरया विसि निकुत करन एवनी उपदेश हेमनता निर्देश अनुगमने करान मे कियन कमीशन सभावे सामाजिकयान बेंदिला इन्नो तामत्म पहदिली मेक किसी सेत्म स्वाधीन कमीशन सभावक नोवेन वग इलांट मन कैमती अवधान योमकरान मे पानते तीन इतामत्म वेदगत वगांतियाक पेत ये तमाय මේ කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණු මොකක්ද කියලා දක්වලා තියෙන කොටස. එයාට දැනට අරමුණු 12ක් දක්වලා තියෙනවා. මේ අරමුණු දිහා
බැලුවට පස්සේ පැහැදිලි මොකද්ද ආණ්ඩුව මේ කරන්න යන්නේ කියලා. මේකේ පළවෙනි අරමුණ විදියට තියෙනවා ජනතාවට සත්‍ය සහ නිවැරදි තොරතුරු දැන ගැනීමට අවස්ථාව සැලසීම කියලා. එතකොට අපි අහන්න කැමති මේ සත්‍ය යම් තොරතුරක සත්‍ය සහ නිවැරදි බව කොහොමද මනින්නේ කියන එක. මොකද අපි දන්නවා සත්‍ය කියන දේ නිරපේක්ෂයි. යම් කෙනෙකුට සත්‍ය විදියට පේන දේ තව කෙනෙකුට එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි පහුගිය කාලේ මේ සිදුවෙච්ච සිදුවීම එක්ක අපි දැක්කා රජයේ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඇතැම් සිදුවීම් පිළිබඳ ඇතැම් තත්ත්වයන් පිළිබඳ වාර්තා කරනකොට කොයිතරම්නම් පරස්පර භාවයන් තිබුණාද කියලා. විශේෂයෙන්ම රටේ උද්දමනය එහෙම නැත්නම් බාණ්ඩ හිඟය මන්දපෝෂණ තත්ත්වය මේ වගේ රජයට අවාසදායක තත්ත්වයන් පිළිබඳ වාර්තා කිරීමේදී ඇතැම් විට රජය විසින් සත්‍ය දොරතුරු වසන් කරමින් කටයුතු කරද්දී ඇතැම් මාධ්‍ය මහ බැංකු වාර්තා එහෙම නැත්නම් වෙනත් ආයතන වලින් ස්වාධීනව ගත්ත තොරතුරු වාර්තා කරමින් ජනතාවට තොරතුරු ඉදිරිපත් කරා. හැබැයි මෙන්න මේ කියන බලතල යටතේ ආණ්ඩුවට පුළුවන් වෙනවා මෙන්න මේ කියන සත්‍ය කියන කරුණ පදනම් කරගෙන තමන්ට ඕන දේ විතරක් මාධ්‍ය හරහා ජනතාවට යොමු කරන්න කටයුතු කරන්න සහ අපි අහන්න කැමති ආණ්ඩුවෙන් කොහොම මොකද්ද තියෙන නිර්ණායකය යම් ප්‍රවෘත්තියක් සත්‍ය සහ නිවැරදි කියලා හරියටම මනින්න කියන එක. ඊළඟට තමයි මේකේ තියෙන අනිත් භයානකම අරමුණ තමයි මේ පනත් කෙටුම් පත ගේන්නේ විද්‍යුත් මාධ්‍ය නියාමනයට කියලා. ඒ කියන්නේ මොකද්ද මේ විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීම සඳහා තමයි මේ පනත් කෙටුම් පත ගේන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච මුල් කාලේ ඉඳලම කී කී හිටියා සිංගප්පූරුවේ තියෙනවා වගේ සමාජ මාධ්‍ය පාලනය කරන්න පනත් කෙටුම් පතක් ලංකාවටත් ගේන්න ඕන කියලා. මොකද අපි දන්නවා පසුගිය අරගල කාලය ඇතුලේ බොහෝ ජනතාවක් සංවිධානය වුණේ ජනතාව බොහෝ දේවල් හුවමාරු කරගත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමයි මේ වෙනකොටත් ආණ්ඩුවේ තියෙන දූෂණ වංචා පිළිබඳ වැඩිපුරම ජනතාව අතරට යන්නේ. ආණ්ඩු විරෝධී මතය ජනතාව අතරට ගමන් කරමින් තියෙන විශේෂම මේ සමාජ මාධ්‍ය ජාලා හරහා නිසා. ඒ වගේම තමයි මේ පනත් කෙටුම් පත යටතේ තව දක්වලා තියෙන අරමුණක් තමයි විකාශය කරන වැඩසටහන්වල ආධ්‍යාත්මික දියුණුව මානසික සෞඛ්‍ය ජනතාවගේ මානසික සෞඛ්‍යයට කොහොමද වැඩසටහන් බලපාන්නේ ඒ වගේම සමාජ සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක මනින්න මේ පනත් කෙටුම් පත යටතේ බලය දීලා තියෙනවා කොමිෂන් සභාවට. අපි අහන්න කැමති කොහොමද මේ රටක ජනතාවගේ සමාජ සහ සංස්කෘතික වටිනාකම් කියලා කියන්නේ ඉතාමත්ම සංවේදී මාතෘකාවක් යම් සමාජ කොටසකට බලපාන සංස්කෘතික කාරණාවන් ඇතැම් සමාජ කොටසකට වේදනාකාරී වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කියන ගැටුම සිදු නොවන ආකාරයට ඒ වගේ කොහොමද මේ කියන විදියට වැඩසටහන් විකාශය කරන්න පාලනය කරන්න නියාමනය කරන්න මේ කොමිෂන් සභාව වැඩ කරන්න කියන එක පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කොහොමද මේ දේවල් මනින්නේ කියන එකත්. අනිත් එක තමයි මේ කොමිෂන් සභාවේ සම්නිතිය ගත්තට පස්සේ අර නිල බලෙන් පත් වෙන සමාජිකයන් දෙදෙනාට අමතරව ජනාධිපතිවරයා විසින් පත් කරන සමාජිකයන් තුන්දෙනාගේ සුදුසුකම් බැලුවට පස්සේ තියෙන්නේ නීතිය කළමනාකරණය තාක්ෂණය ඒ වගේම විද්‍යාව වැනි සහ ජනමාධ්‍ය සම්බන්ධ උපාධියක් තියෙන ඒ පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් තියෙන පුද්ගලයා තමයි මේ කොමිෂන් සභාවේ අනිත් සමාජික තුන්දෙනා විදියට පත් වෙන්න ඕන කියලා තියෙන. හැබැයි එවැනි පුද්ගලයා කොහොමද යම්කිසි වැඩසටහනක තියෙන මනෝවිද්‍යාත්මක පැත්ත පිළිබඳව විශ්ලේෂණය කරන්නේ? මොකද්ද ඒකට උන්ට තියෙන සුසුකම? ඒ වගේම තමයි මේකේ තියෙන ඉතාමත්ම භයානක කාරණයක් තමයි මේ පනත් කෙටුම් පතේ කොමිෂන් සභාවේ පත් කිරීමේ තව අරමුණක් විදිහට දක්වලා තියෙනවා යම්කිසි වැඩසටහනක් ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව විමසා බැලීම. එතකොට මේ පනත් කෙටුම්පත දැනට සම්පූර්ණ නොකරත් මේ කෙටුම්පතේ මූලික කරුණු මේ වෙනකොට බොහෝ දුරට අවසන් කරලා තින්නේ. මේ පනත් කෙටුම්පතේ අර්ථ නිරූපණ වගන්තියට ගිහින් බැලුවට පස්සේ මෙන්න මේ කියන ගොඩක් දේවල් පිළිබඳ නිවැරදි නිශ්චිත අර්ථ නිරූපණයක් දීලා නැහැ. විශේෂයෙන්ම දැන්
ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය කියන එක කොහොමද අර්ථ නිරූපණය කරන්නේ කියන එක මේ පනත් කැටුම් පතේ නැහැ. එතකොට පැහැදිලි අර ප්‍රතිත්‍රස්ත පනතේ තියෙනවා වගේම විශාල පුලුල් පරාසයක විහිදිච්ච අර්ථ නිරූපණයන් මේ වචනවලට දෙමින් මේ හරහා මුළුමනින්ම ජනතාවට තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ මාධ්‍යන්ට තොරතුරු වාර්තා කරන්න තියෙන අයිතිය තමයි ආණ්ඩුව මේ වාරණය කරන්න සූදානම් වෙමින් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පනත් කෙටුම් පත යටතේ කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා මාධ්‍යන්ට අදාළව ආචාර ධර්ම පද්ධතියක් හදන්නත්. එතකොට මෙවැනි කොමිෂන් සභාවකට මොකක්ද තියෙන බලය සහ ඔවුන්ට මොකක්ද තියෙන සුදුසුකම මෙවැනි ආචාර ධර්ම පද්ධතියක් හදන්න කියන ප්‍රශ්නෙත් අපි ඉදිරියේ තියෙනවා. එවැගෙන් තමයි ඊළඟට මම යොමු වෙන්න කැමති මේ පනත් කෙටුම් පතෙන් කොමිෂන් සභාවට දීලා තියෙන බලතල පිළිබඳව. මේ කොමිෂන් සභාව තමයි මේ පනත් කෙටුම් පතක් බවට පත් වෙලා ඇමතිවරයා නියම කරන දිනයකින් පස්සේ මේ පනත් කෙටුම් පත පනතක් විදියට ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ විකාශන ආයතනයන්ට අදාළව බලපත්‍ර නිකුත් කරන්න බලය ලැබෙන්නේ මෙන්න මේ කියන කොමිෂන් සභාවට. ඒ විතරක් නෙමෙයි බලපත්‍ර නිකුත් කිරීම විතරක් නෙමෙයි බලපත්‍ර අලුත් කිරීම වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීම බලපත්‍ර අත්හිටුවීම සහ අවලංගු කිරීමටත් මේ කියන කොමිෂන් සභාවට බලතල හම්බ වෙනවා. ඉතාමත්ම පැහැදිලි මේ කරන්නේ තමන්ට ඕන විදියට නටවන්න බැරි මාධ්‍ය ආයතන බය කරලා එතනුත් එහාට වුණ තමන්ට ඕන විදියට හසුරුව ගන්න බැරි නම් මේ කියන මාධ්‍ය ආයතන වසා දමන්න තමයි මේ පනතරහා මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. මොකද අපි දන්නවා යම්කිසි ආයත විද්‍යුත් මාධ්‍ය ආයතනයක් තමන්ගේ විකාශන කටයුතු ආණ්ඩුවට ඕන විදියට කරේ නැත්නම් ඒතර මේ පනත් කෙටුම් පතහරා කොමිෂමට බල ලැබෙන ඔවුන්ට තර්ජනය කරන්න උඹලා අපිට ඕන විදියට වැඩ කරේ නැත්නම් උඹලගේ විකාශන බලපත්‍රයට මොකද වෙන්නේ කියන එක හිතන්න කියන තර්ජනය තමයි මේ හරහා ආණ්ඩුව නිකුත් කරන්න මේ සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ හරහා අලුතෙන් නීතියක් ගේනවා යම්කිසි පුද්ගලයෙකුට හෝ යම්කිසි ආයතනයකට ලබාගත හැකි විකාශන බලපත්‍ර සංඛ්‍යාව තීරණය කරන්න. අපි දන්නවා මේ රටේ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන තියෙනවා විශාල මාධ්‍ය ජාලයන් විදිහට වැඩ කරන. එතකොට පැහැදිලි මේ හදන්නේ මොකක්ද මේ කරන්න හදන්නේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ පාලනයට යටත් කරගන්න බැරි තරම් ලොකු පුලුල් පරාසයක වීදිච්ච මාධ්‍ය ආයතන නියාමනය කරන්න තමයි මේ කටයුතු කරමින් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි විකාශනය වෙන වැඩසටහන් නියාමනය සහ පාලනය කරන්නත් මේ කොමිෂන් සභාවට බලයක් හම්බ වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සහ නියෝග නිකුත් කරන්නත් මේ කියන කොමිෂන් සභාවට තමයි බලය ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි යම්කිසි වැඩසටහනකට අදාළව තොරතුරු ඕනයි කියලා කොමිෂන් සභාවට හිතුනොත් සියලුම මාධ්‍ය ආයතන බැඳිලා ඉන්නවා ඒ ඉල්ලා සිටින තොරතුරු මේ කොමිෂන් සභාවෙත ලබා දෙන්න. අපි දන්නවා ඇතැම් සිදුවීම් වාර්තාකරණයේදී ඒ තොරතුරු ලබා දෙන්නේ රහසිගත වාර්තාකරුවන් විසින්. මොකද අපි දන්නවා අපේ රටේ තියෙන මාධ්‍ය නිදහස කොයිතරම්ද කියන එක. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තොරතුරු රහසිගතව ලබා දෙන්න එහෙම නැත්නම් වාර්තා කරන්න ඇතැම් මාධ්‍යවේදීන්ට සිද්ධ වෙනවා. එතකොට මේ හරහා ඔවුන්ගේ ජීවිත පවා අවදානමට ලක්වීමක් තමයි මේ පනත් කෙටුම් පතේ මේ කියන ප්‍රතිවාදනය හරහා සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ පනත් කෙටුම් පතේ ස්වාධීන කොයිතරම් ස්වාධීනද කියනවා නම් මේ සමාජිකයන් පත් කිරීම විතරක් නෙමෙයි ඉවත් කරන්නත් ජනාධිපතිවරයාට බලතල දීලා තියෙනවා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලි මොකද්ද මේ කරන්න යන්නේ කියන එක. අනිත් භයානකම දේ තමයි මේ පනත් කෙටුම් පත හරහා විමර්ශන කමිටුවක් පත් කරනවා මේ කමිටුවට ලැබෙන බලතල. එතකොට පැමිණිල්ලක් ඇතිව හෝ නැතිව යම්කිසි මාධ්‍ය ආයතනයකට අදාළව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන්න මෙන්න මේ කියන විමර්ශන කමිටුවට බලය ලැබෙනවා. ඒ කියන්නේ තමන් විසින්ම වුණත් යම්කිසි වැටසටහනක් පිළිබඳව යම්කිසි මාධ්‍ය ආයතනයක් පිළිබඳව මේ කියන විමර්ශන කමිටුව අතෘප්ති නැත්නම් ඔවුන්ට පුළුවන් ඒ පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඒ විමර්ශනයේදී අදාළ මාධ්‍ය ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වෙන්න ඔවුන්ගේ ඒ මාධ්‍ය ආයතනයේ පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම ඔවුන්ගේ වාර්තා කිරීම් පටිගත කිරීම් ඉල්ලා සිටින්නේ ඒවා පිටපත් ඉල්ලා සිටින විතරක් නෙමෙයි ඒවා මුද්‍රා තබන්නත්
මෙන්න මේ කියන විමර්ශන කමිටුවට බලතල හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඉතාමත්ම පුළුල්ව අපසරියක බලතල දීලා හදිසියේ ඇයි ආණ්ඩුව මේ වගේ කොමිෂන් විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන කොමිෂන් සභා පනතක් ගේන්න හදන්නේ? ඉතාමත්ම පැහැදිලි මුලින්ම කිව්වා වගේ මේ හදන්නේ තමන් කරන තමන් ගමන් කරමින් තියෙන ඒකාධිපති ගමන් මාර්ගය ජනතාවට හෙලි කරන මාධ්‍යන් නියාමනයට ලක් කරලා ජනතාවට ඇත්ත දැනගන්න තියෙන අයිතිය උල්ලංඝනය කරලා ඒ වගේම තමයි මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීම නිදහසේ කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරලා තමන්ගේ තමන්ට අවශ්‍ය විදිහට තමන්ට ඕන දේ විතරක් රටට දීලා මේ තමන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමන් මාර්ගය තහවුරු කරගන්න තමයි මේ උත්සාහ කරමින් ඉන්නේ. හැබැයි අපි ආණ්ඩුවට කියනවා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පිළිකෙල කණ්ඩායමක් විදිහට අලුත් පියාපත් අපිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරව කරන සියලුම ජනතාවත් එකට එකතු වෙලා අර ATA පනතට කරා වගේම මේ කියන මාධ්‍ය නියාමන අධිකාරී පනත් කෙටුම් පතටත් ඒ විරෝධය එහෙම්මම ගෙනැල්ලා ඒ විරෝධ ඒක පරාජයට පත් කරන්න අපි සූදානම්. මොකද මේ උල්ලංඝනය වෙන්නේ මාධ්‍ය ආයතනයන්ගේ මාධ්‍ය වේදින්ගේ අයිතිය විතරක් නෙමෙයි, අපි හැමෝගෙම තොරතුරු දැනගන්න තියෙන අයිතිය, ඒ වගේම අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය. ඒක නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මොන මොන උත්සාහ ගෙනවත් ජනතාවගේ තොරතුරු දැනගන්න තියෙන අයිතිය සහ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කලින් අවස්ථාවල්දී වගේම සහතිකයි මේකත් පරාජයට පත් කරනවා. කිසිම වෙලාවක ජනතාව තමන්ගේ අයිතිවාසිකම් අත්හරින්න සූදානම් නැහැ කියන එක මේ වෙනකොට ඔප්පු කරමින් ඉන්න එක ඉස්සරහටත් ඒ විදිහටම වෙනවා. ඒක නිසා කරුණා කරලා මේ ගේන්න හදන මාධ්‍ය මර්ධන පනත් කෙටුම්පත වහම අකුල ගන්න. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විතරක් නෙමෙයි පාරේ සටනෙදිත් මේ පනත් කෙටුම්පත පරාජය කරන්න අපි සූදානම් කියලා අවධාරණය කරන ස්තුතියි.